Buraydı. Buna da giyivanni. Buraydı. Manga yok, buna da giyivanni gel. මහමැතිතුම මම මේ බොහොම මේ විද්‍යාත්මක කරුණු තියෙන පොත කියෝ කියෝ හිටියේ මේ මම මේ ප්‍රශ්නයක් තියෙනවා මහමැතිතුම ඇත්තටම ඔය විදුලි කොටන වෙලාවට මොකද ඉස්සෙල්ලා එළිය පෙනිලා පස්සේ අපිට සද්ද ඇහෙන්නේ ගොන් ගිරව කවුද තමු ලොකවත් දන්නේ යෝදියෝ ඔය දෙකම එකට එන්නේ දැන් ඔය ඇස් දෙක ඉස්සරහනේ තියෙන්නේ ඔව් කන් දෙක පිටිපස්සනේ තියෙන්නේ ඉතින් ඉස්සෙල්ලාම පෙනිලා තමයි සද්ද පිටිපස්සට යන්නේ ඩිලේ එකක් තියෙනවා ඒ කියන්නේ ඇස් දෙක ඉස්සරහ තියෙන ඉඳ ඒල පහින් එළිය පේනවනේ බැලුවා කන් දෙක ඉස්සරහ තිබ්බනම් ඔව් සද්ද ඇහිලා තමයි පේන්න ගන්න හැබැයි ඇස් දෙක පිටිපස්සේ තියෙනවා අපේ ඔළුවට පිටිපස්ස පැත්තෙන් එහෙන ගැහුවොත් ඉස්සෙල්ලා සද්ද ඇහෙන්නේ අයියෝ ගොම්මෝඩ ගිරවා මම වයිනේ නැත්තං එහෙම වුණොත් කොහොමත් පේන්නේ නැන්නේ සද්ද විතරයිනේ ඒකෙමෙ අයියෝ දෝ පස්සට ඇස් තියනවාද දැන් සරල උදාහරණයක් පිටිපස්සෙන් පොල්ලකින් ගහපුවම ඇදගෙන වැටෙන්නේ ඒකනේ ඇස් නැති හින්දා නේද නෑ 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 සද්ද විතරයි පේන වෙලාවක් නෑ මහමති අපේ පස්වාන් දාසකට අවසරයි රජතුමනි අවසරයි අවසරයි රජතුමනි අවසරයි අනේ අම්මා මොකද අද මාලිගාව පැත්ත නිශ්ශබ්ද නිශ්ශබ්දයි කියන්නේ රජතුමනි සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ නිශ්ශබ්දතාවය භූගර්පණය වෙලා සන්දර්පණය වුණේ මේ මහමති මහමති මගේ පැත්ත නේද මේ කියන්නේ රජතුමනි රජතුමාගේ පැත්ත ඇරෙන්න මම වෙන කොයි පැත්තේද ඕක අහන්නත් ප්‍රශ්නයක්ද රජතුමනි ඒ වුණාට අර රෑට රෑට පතිතන්ත රජදරුව හම්බෙන්න යනවා නේද කෑවනේ මේ බොරොයිද කොයිලෑරි ඔය වාටාල කඩ දිගෑරියොත් බුලත් විඩක් ඇතුළට දාලා මෝල් ගහකින් කොටනවා කන්න මොකද්ද මොකද්ද මහමදියේ පුරෝහිත කිව්වේ රජතුමනි පුරෝහිත කිව්වේ උදේටත් ඔබ වහන්සේ වෙනුවෙන් රැටත් ඔබ වහන්සේ වෙනුවෙන් කියලා තමයි මේ කිව්වේ නෑ නෑ ඔය පරිදන්තර ළඟට යන කතාවක් මොකද්ද කිව්වේ නෑ 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 ඒ කිව්වේ රජතුමනි මම රැට රැට හිටපු පරිදන්තර රජතුමාගේ තොරතුරු හොයාගෙන යනවානේ ඔබ වහන්සේට පවසන්න කියලා හිටියද ඔව් ඔව් ඒ කතාව ඇත්ත රජතුමනි අපේ මහමැතිතුමා රෑට රෑට ওই පතසන්ත රජුරෝ ඉන්න හරියට ගිහිල්ලා එයාගේ විස්තර අරන් එනවන්නේ මෙහාට ඒ වගේම දවල්ට දවල්ට ඔබ වහන්සේගේ තොරතුරු ටික ඔක්කොම එහාට ගිහිල්ලා දෙනවා කෑවනේ රජුනි මම දැන් බොරු මුසාවාද ඔබ වහන්සේ පිළිබඳ මුසාවාද එතන කියලා එනවා එතකොට කවදාකත් ඇත්ත එළි වෙන්නේ නැහෙනි ඔබතුමා කරන්න යන වැඩපිළිවෙගෙන කවදාකත් එළි වෙන්නේ තුක්කිතර ඇරි අනේද රජාටත් තියලා මාවත් කපල ගිල්ල රජත් ලනුව බොකට මහමති මහමති අපේ අවසරයි ඇත්තමනි අවසරයි කොහෙද කොහෙද මේ දුවන්නේ ඈ ඔය අතේ පොරවක් නේද මෙහෙටනෝ මේ පොරවක් මේ මහා පොරව පොඩි එකකුත් නෙමේ ඔව් ඔව් මොකටද පොරවක් අරන් රජවාසල පැත්තේ කරගන්නේ රත්තුමනේ මේ පොරව මහා පොරව රත්තුමාගේ ආරක්ෂාවටමයි කපච්චියේ පොරව මොකටද මගේ ආරක්ෂාවට ආරක්ෂාවට කියන්නේ රත්තුමනේ රත්තුමාගේ සිරියාන් ගබඩාව පැත්තෙන් යද්දි මම දැක්කා මායි මිසොයි ඉන්න හප්පේ එහෙම හිටියා දැක්කනම් මම මේ පොරවක් ගන්න නැන්නේ ගන්න මොල් ගහන්නේ මොකද්ද නෑ නෑ මේ මං කිව්වේ නේ මේ එහෙම ගත්තා නම් ඉතින් මේ මොනවාරි මල් හරි මොනවාරි සුවඳ පොඩ්ඩක් ඒ පැත්තෙන් වටේ ගහලා යනවනේ නෑ මම දැන් මේ සිරියාන් ගබඩාව පැත්තේ යද්දි මං දැක්කා බුදු අම්මේ මහා භයානක බියකරු දෙවන්ත අම්මේ ඇඟේ මයිල් ටික කෙලින් වුණා යකෙක්ද කොතනද මේ මොකක් නෑ නෑ ලොකු එකේ නෙමෙයි පොඩි කොසර මේ මම දන් දන්න පොලු කෑලි වලින් ගැහුවා ඒ උනාට වැඩක් උන්නේ අන්තිමට පොරේනොත් ගැහුවා ඉතින් වැදුනද දැන් හරිද ප්‍රශ්නේ වැදුනා කියන්නේ රජතුමනි ඉස්සල්ලාම පහර වැදුනා රජතුමා මූණ බලන කන්නාඩිය කුඩේ කුඩු මොකද්ද නෑ පොරව අවුලක් නෑ පොරව තිනවා පොරව කිසි දෙයක් වෙලා නෑ ඔහෙ කියන්නේ මේ මගේ කන්නාඩිය බිඳුණා කියලා රජතුමා මේ මගුලක් නේ අහන්නේ රජතුමනි පොරවකින් කන්නාඩියකට ගැහුවට පස්සේ මේ කන්නාඩියක් ඉතුරු වෙනවේ
අපරාධ මම මේ දුක් වෙන්නේ රත්තුමයි එතන හිටියේ නැති එක. හප්පච්චියේ මං අද ගිහිල්ලා ඉවරයි සීහන් ගබඩාවට. පස්සේ දැන් මීයව අල්ලගත්තද? රජතුමාට කියන්නේ දෙවෙනි පාර මං කුරුමානම් අල්ලලා අල්ලලා කෙලින්ම ඉලක්කෙට ටක්කෙට ඇරිය පොරෝ. වැදුනේ නැතයි. මීය හරි. නෑ 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 බිසුන් වහන්සේගේ අර මේ අරව මේ රත්තරම් බඩු අනම්මනම් දාලා තින් මේ මේ මොකද්ද මේ පෙට්ටගමට වැදුනනි ටෝංගාල. ඉතින් දොර එළියේ පෙට්ටිය හතරට කුඩු වුණා. හපොයි බුදු අම්මේ මාසයක් කාලා බීලා ඉවරයි. රත්තුමනි බයන්නේ පොරව දින අවුලක් කියලා නෑ. පොරව ඛණ්ඩ දෙයක විස වගේ වෙනුම්. ඒ වුණාට රත්තුමනි කොස්සට මීයට කොසර මීයට ඊළඟ පාර ගැහුවද? ගැහුවා කියන්නේ රත්තුමනි පොර ඔස්සන ගුල රින්ගුවනේ. Net FM Auto Pass. මහමති මොකද නිකන් මූණේ ඉල්ලගෙන ඉන්නේ? මමද? නැත්තම් එල්ලගෙන නෙමෙයි රජතුමනි දැන් එල්ලිලා තියෙන්නේ. ඒ මොකද? ඒ කියන්නේ මේ රජතුමනි දැන් මේ විවාහ ජීවිතේ මහා පුදුමාකාර ප්‍රශ්නනේ තියෙන්නේ. මාමදි. තමුන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළේම නැද්ද? ඒ කාලේ නම් එහෙම එකක් ගත කළා රජතුමනි. ඒක මේ බඳින්න කලින්ද? මේ මන්දන රත්තම වුණා අහනවද බඳන්නේ? බඳින්න කලින් කොහොමද විවාහ ජීවිතයක්? හා හරි හරි දෙන්නම බැඳලා සාර්ථක විවාහ දිවියක් ගත කළා. ඉතින් ඒක අප්සෙට් උනේ ඇයි මහමෙදි? බැඳලා කිව්වට රජතුමනි ඒ කාලේ මගේ අගමෙහසිය වෙන කෙනෙක්ව බැඳලා හිටියේ. මම වෙන භාර්යාවක් බැඳලායි හිටියේ. අපි දෙන්න වෙන වෙනම බැඳලා ඉන්න කාලේ බොහොම සාර්ථක විවාහ ජීවිතයක් අපි ගත කළා. දැන් දෙන්න එකට බැඳහම තමයි අසාර්ථක වුනේ. ඔව් ඔව්. ඒ බැඳිල්ල ලෙහෙලා අපි දෙන්න බැඳගත්තට පස්සේ තමයි වැඩේ වකවුරුනේ. නාහා. මේ එතකොට මේ පුරෝහිත එහෙමයි එහෙමයි තමුන්ගේ අදහසක් නැද්ද කසාද බඳින්ද? අනේ අවසරයි රජතුමනි. කසාද බැඳලාට පස්සේ උදේ පාන්දර නැගිට්ටාට පස්සේ මට බෑනේ මට ඕනේ පැත්තෙන් ඇඳෙන් බහින්න. ඒකයිනේ. හිමකෝ ඒ. ඇයිදින් එක පැත්තක ගෑනි ඉන්නවනේ. ඒ පැත්තෙන් බහින්න කොහොමද? දැන් එහෙම නෑනේ රජතුමනි. මට හිතිත්ත හිතිත්ත පැත්තට ඇඳෙන් බහින්න පුළුවන්. මේ බරෝයිද බය නැතුව බඳිනවා මෙයා. මටත් ඔය ප්‍රශ්නේ මේ දවස්වල තිබ්බා. බැඳලා ටික කාලයක් ගියාට පස්සේ ප්‍රශ්නේ විසඳුණා. ඒ කියන්නේ ඇඳේ දෙපැත්තෙම බහින්න ක්‍රමයක් හොයාගත්තද? නෑ නෑ දැන් බහින්න ඕනම නෑ. ඈ ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් අගමේසිය ඇඳ උඩනේ නිදියන්නේ. ඔව්. මම නිදියන්නේ ඇඳ යටනේ. ඈ දැන් මට ඕන වෙලාවට දෙපැත්තෙන් ඕන පැත්තකින් රිංගලා නැගිටලා යන්න පුළුවන්. Net FM Auto Pass. අවන්සලන්නිය. කො හුලම් පොඩ්ඩක්වත් වදින්නේ නෑනේ. පොඩ්ඩක් ඉන්න රජතුමනි, මම මේ පොඩි SMS එකක් ගහනවා. SMS ගහන්නද පඩි ගෙවන්නේ නැත්නම් පවන් ගහන්නද? පඩියෙන් තමයි රජතුමනි SMS ගහන්නේ. මහාමති. එමයි එමයි රජතුමනි. මේ කිසිම වැඩකට නැති පවන් සලන්නියෝනේ මහාමති ඉන්නේ. ඇයි රජතුමනි වියදම අඩු කරන්න ගියලා ඔය හිතපු හොඳම සැට් එක අයින් කළා. ඔය ලාබෙට චිවුන් චිවුන් කුමාරියෝ ටික නෙදාගත්තේ ඔය අඩුපඩියට. පාරනේ ඕම් පවන් ගහද්දි බුදු අම්මේ ඇතුලේ දින ජනේල් පිටට ඇරෙනවනේ. දවසක් මගේ ජෝතියක් ගියේ. ඉස්සර මේ පවන් සලන්නියෝ ගහපු හුලන් ටික අපි මීටර් 200ක් විතර ඈතින් හිටියත් අපිටත් වදිනවනේ. අස කරත්තවල රෝදවලටත් හුලන් ගැහුවේ ඒ හුලන් වලින්නේ නැතන්. මට මතකයි රජතුමනි අර අප්සරා කියන පවන් සලන්නිය ගහපු හුලන්. මොනවද ඒ? නේ නේ හුලන් හුලන් බුදු අම්මේ ගහන ගෙහිල්ල කොස් ගහේ ගෙඩි වැටෙනවනේ. මේ පවන් සලන්නිය SMS එක කොටලා ඉවරයි. ඒක ඉවරයි රජතුමනි. ඒකට මේ reply එකක් ආවා. මම මේකට answer එක දාන ගමන් ඉන්නේ. ඉවර වෙලා පුළුවන් කමක් තිබුණොත් පවන්ටිකුත් ගහන්නකෝ ඈ. මේ රජතුමනි. ওই විදිහට හොරතල් කළා නම් ඔය සැට් එක හදන්න හම්බෙන්නේ නැයි ජීවිතේට. පොඩ සැරෙන් ඉන්නකෝ. මං එහෙමනම් සැරෙන් කියන්නන්නේ. හරියට හුලන් ගහන්න කියලා සැරෙන් කියන්නේ. පවන් සලන්නිය. හරියට හුලං ගහන්න පොඩ්ඩක් ඉන්න රජතුමනි මට කලබල කරන්නේ නැතුව. මහමෙදි
ඒත් හරියන්නේ නැහැ නේ. දැන් බලනවා මහමදී, මෙතන එක වැඩේ කරන්ඩ සේවකයෝ දෙන්න ගානේ ඉන්නවා. ඇත්ත ඇත්ත. දැන් බලන්න මේ රජුරුවන්ගේ දෙපැත්තෙන් පවන් සලන අය දෙන්නෙක් ඉන්නවනේ. එකම හුලඟ දෙපැත්තට වන්නනවා. වැඩක් නැහැ. කෙලිම මෙතනින් එක එක අයින් කරන්න බුල. මේ දමුසල උදේ පාන්දර මට තියෙන එක නැති කරන්න හදන. මහමදී අත තියන්න එපා. කොතනද? නෑ නෑ මං කිව්වේ මට නිකන් එන්න තියෙන්නේ මේ හුලන් ටික විතරයි. ඒකත් නැති කරන්නද යන්නේ? ඒකත් ඒකත්. හැබැයි ඉතින් එක පවන් සලන්නේක් තියලා අත් දෙකෙන්ම පවන් ගහන්න පුළුවන් දෙන්නෙක් ඕනේ නෑ. නැත්තං ඉතින් ওই ගෑනු දෙන්නම තියන්න පුළුවන් අට්ටමා වයින් කරලා නේද? මේ මහමදී පවන් සලන්නේ ගැන මම බලා ගන්න නෑ. මේ රජතුමනි මේ පවන් සලන්නිය තියාගන්න ඕන නම් මේ අපි පොරොවිදියා ඕන නම් අයින් කරලා දාන්න පුළුවන්. අදුමතරමේ ඒ ගෑණි හුඩන් ටිකක් හරි ගහනවා. මේක මෙලෝ හසරයක් කරන්න නැති එකක් ඕන නම් අයින් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මහමදී මෙයා කරන වැඩේම කරන තව කෙනෙක් ඉන්නවද? රජතුමනි දැන් මම මේ කියන දේ හොඳට කල්පනා කරලා හිතන්නකෝ. දැන් මේ යෝධයා කරන්නේ මට විරුද්ධව රජතුමාත් එක්ක කේලම් කියනවා. රජතුමාට විරුද්ධව මාත් එක්ක කේලම් කියනවා. මේ කරන්නේ මාර කෙටිවිල්ලක් නේ. දැන් මේ යෝධයා ඕන නැහැ නේ ওই වැඩේට. මේ යෝධයා අස් කරලා දැම්මම අපි දෙන්නට ඩිරෙක්ට් කේලම් කියාගන්න පුළුවන්. ඒ කියන්නේ මහමදී මට විරුද්ධව කෙලින්ම කේලම් කියනවා. මං මහමදීට විරුද්ධව කෙලින්ම මහමදීට කේලම් කියනවා. ඒකනේ. චේතනයක් ඉතුරුයි නේද? ඒක චේතනිය ඉතුරු කරන්න පුළුවන් අපිට. Net FM Auto Pass. හොරයිද? මොනවා? සිරප් එකම සවුත් වෙලා වගේ. හොරයිද? ඉන්න මේ දුම්මැස්ස. හප්පි මොකෝ දුම්මැස්සට නැග්ගේ? නෑ බලන්නකෝ මේ මං අර පුත් කුමාරයත් දැක්ක මේ වන් බම් ගහින් දැද්දි බෝලේ ගියානේ බම්පර වෙලා දුම්මැස්සට. හම්බෝ මේ පැතර්න මේ පැතර්න මේ මොකද මේ පොරෝයිද මූණ ඉදිමිල තින ඉදිමිල්ල තමසක සාමාන්‍ය උපත්තිම තියෙන අර හකු බැහිල්ල ඔක්කොම පිම්බිල ඇවිල්ලන ඉස්සරහට. නෑ ඒකත් දැක්කනේ මේ අකමේ මේ මාමණ්ඩි ගෑවනේ. මේ ගල්ද බොල්ද ඉදිරි කොට එහෙම නැද්ද? එහෙම මේ බේබදු උලව්ව නෙමෙයි මම මේ කතා කළේ. අයියෝ වැඩක් ඇති දෙයක් මේ නම වෙලා තියෙන්නේ. ඉතින් කියනවා කතාව. නෑ මායමතුමා මේ කාටවත් කියන්නේ නෑ නේද? නෑ මං කියන්නේ කියනවා. ඔව් ඒකයි මේ විශ්වාසින් ද කියන්නේ. ඔබතුමාට කියන්න ලැජ්ජාවක් නෑ. මේ අර මම අර මේ සරණ පාවා ගන්න ඉන්න ගෑන ළමයාගේ ගෙදර ගියානේ මම ඊයේ. මේ දේසී ඉන්නවද ඔයි උණ හපුලෝ කතාද බඳින ගෑන? ඔය ඉතින් ලැජ්ජ කරනවනේ. ඉඳලා තෝකල හැද්දෙච්ච ළමයා ඊයේ ගියා එහෙ ගෙදර. ඉතින් ගියාට පස්සේ මොකද උනේ? ගියාට පස්සේ මේ මාමණ්ඩි ඇඟට ගොඩ වුණානේ. මාමණ්ඩි ඇඟට ගොඩ වුණා. පොඩ්ඩක් හිටු. දැන් මාමණ්ඩි මොකටද ගිය ගමන් මම ඇඟට ගොඩ වුණේ තමන්ගේ? එහෙම ඇඟට ගොඩ වුණා කියන්නේ මගේ මේ ඇඟ දිගේ නැග්ගා කියන එක නෙවෙයි මේ. හරි යෝදේ මාත් දන්නවා මං අහන්නේ ඇඟට ගොඩ වුණේ මොකද? මේ මාව දැක්ක ගමන් ගෑන් ළමයාගේ තාත්තා ගියා අපි. මම කැමති නැ මගේ ඇදුව ජීවිත කාලෙම මේ බූරුවෙක් එක්ක ඉන්නවා දකින්ද කියලා. අප්පච්චී මාමණ්ඩිය ගිය ගමන්ම දැනගෙන දිනවා බූරුවෙක් කියලා නේද? දැන් එහෙම කියලා තමුන්ට ගැහුවයි. ගැහුවා හැබැයි ඒවල නෙමෙයි ගැහුවේ. එහෙනම් නෑ ඉතින් මට වුණා මල පයින්නවා නේ මහමතුමා. නැත්තන් නැත්තන් නිකනුත් තියෙන එකනේ. ඒක මොකද්ද? නෑ නෑ කියන්නේ කතාව කියන්නකො. මේ මමත් අර කතාව මට කියපු ගමන් මාමා ඔව් අනිත් පැත්තට කිව්වා මමත් යමුදේ ඔය ගෙදුව තවදුරටත් බූරුවෙක් එක්ක ඉන්නවා දකින්ද? ඒක තමයි මම මේ එක්කගෙන යන්න ආවේ කියලා කිව්වා. අප්පඩ දිදි. ඊට පස්සේ තාංගල සද්දයක් ආව නිකන්. ඊට පස්සේ ඔක්කොම කළු වෙලා තැන් තැන් වල පොඩි පොඩි ඩොඩ් ඩොඩ් දිලි දන්න ගත්තා. ඊට පස්සේ පටාස් ගන්න සද්දයක් ආවා. මේ ඕක තමයි උනේ ඉතින්. ඒ කියන්නේ පහර දීලා නේද? ඔය ඉතිහාසගත වෙන වැඩ බූරුවේ බූරුවට ගහපේ. Net FM Auto Pass.